යලිද්දේශයපුවත්. පෞද්ගලික වෛද්‍ය ආයතන නියාමන පනත සංශෝධනය කෙරේ. විද්වත් කමිටුවක් කරහා අදාළ සංශෝධන සිදුවිය යුතු ආකාරය පිළිබඳව කරුණු අධ්‍යයනය කරමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඇතැම් අවස්ථාවල පෞද්ගලික වෛද්‍ය ආයතන නියමිත ක්‍රියාපටිපාටියෙන් බැහැරව කටයුතු කළද ඊට එරෙහිව පියවර ගැනීමට දැනට පවත්නා නීති රීති ප්‍රමාණවත් නොවේ. එම අඩුපාඩුව මගහරවාලීම සඳහා පෞද්ගලික වෛද්‍ය ආයතන නියාමන පනත සංශෝධනය කිරීමට අවධානය යොමු කෙරිණ. තම අමාත්‍යාංශයේ විධිමත් අවසරයකින් තොරව කිසිදු සායනයක් පැවැත්වීමට අවසර නොමැති බවද සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරයි. විගමනික සේවකයන් තම රටට එවන භාණ්ඩ කරදරයකින් තොරව ඔවුන්ගේ නිවෙස් වෙතම ලබා දීමේ නව වැඩපිළිවෙලක් ශ්‍රී ලංකා රේගුව ආරම්භයි. ශ්‍රී ලංකා රේගුව අධිකාරිය පෞද්ගලික ආයතන දෙක කරගනිමින් තම සේවා පුළුල් කිරීම මේ යටතේ සිදු කෙරේ. ඒ අනුව රේගුව අධිකාරියට අනුබද්ධ නව ගබඩාවක් අම්පාර නින්දපුර ප්‍රදේශයේ විවෘත කෙරිණ. නැගෙනහිර පළාතේ විදේශගතව සිටින ජනතාවට මෙමගින් ඉමහත් සහන සැලසෙන බව රේගුව අධ්‍යක්ෂ ජෙනරාල් ජගත් ප්‍රේමලාල් විජේවීර මහතා මෙහිදී පැවසීය. 30%ට වැඩි ප්‍රමාණයක් වන මේ නැගෙනහිර පළාතේ අහිංසක සහෝදර සහෝදරියන් මැදපෙරදිග රක්ෂාවලට ගිහිල්ලා වෙනත් සුඛ විහරණයන් සැප සම්පත් ගැන නොසිත ඒ රටවල් වලට ගිහිල්ලා දුක් විඳලා තමයි මේ රටේ මේ විදේශ විනිමයේ රට වෙනුවෙන් මහන්සි වෙන ඒ අයගේ බඩු බාහිරාදී සමහර විට අහිංසකකමට එකතු කරන මේ පොඩි දරුවන්ට ගේන සෙල්ලම් බඩු වෙන්න පුළුවන් වෙනත් උපකරණ වෙන්න පුළුවන් ඒවා ගෙවල් වලටම ගෙනත් දෙන්න පුළුවන් නම් රජයක් වශයෙන් රේගු ආයතනය වශයෙන් අපිට කරන්න පුළුවන් ලොකුම පිළි සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කළ යුත්තේ ජනතා අවශ්‍යතාවලට අනුවයි. එම අරමුණේ සිට විහිදීගිය සංවර්ධනයක් මේ වන විටත් ක්‍රියාත්මක කිරීමට රජය පියවරගෙන ඇතැයි නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා පවසයි. වෙච්ච යටිතල පහසුකම් සංවර්ධනයේ ගැන කතා කරලා වැඩක් නැහැ. මොකද ඒ ගැන සංසන්දනය කරන්න එකක් නැහැ. එදයි අදයි කියලා. අද මේ රට පිළිබඳව ලෝකයේ අවධානය යොමු වෙලා තියෙනවා. අපි සතුටු වෙනවා. ගොඩනැගෙන මේ රටේ ගොඩනැගෙන ආකාරය ව්‍යාපාරික දියුණු වෙන ආකාරය ගැන අධ්‍යයනය කිරීමට සහ ආයෝජනය කිරීමට ඇමරිකා එක්සත් ජනපදයේ අපේ හිතවතුන් මේ රටට පැමිණීම ගැන අනිකුත් රටවලිනුත් එනවා. එදාට වඩා මිනිස්සු ගොඩනැගීම සඳහා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වය මේ රටේ තියෙන නිසා ඉටු කරනවා කියන එකත් කියන්න ඕන. තමුන්වහන්සේලාට අවශ්‍ය කරන යටිතල පහසුකම් අපි හදනවා. ගල් අහංගමදී පැවති උත්සවයකට එක් වෙමින් නියෝජ්‍ය කතානායකවරයා මෙම අදහස් පළ කළේය. සංචාරක රියදුරන් සඳහා නොමිලේ රියදුරු බලපත්‍ර ලබා දීමද මෙහිදී සිදු කෙරිණ. ගල් ප්‍රදේශයට මේ වන විටත් සංචාරකයෝ විශාල පිරිසක් පැමිණෙමින් සිටිති. එම තත්ත්වය තවදුරටත් ඉහළ නැංවීම වෙනුවෙන් සැලසුම්ගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවද වීරක්කොඩි මහතා ප්‍රකාශ කළේය. වයඹ අස්වද්දමින් පානීය ජල ගැටලුවට විසඳුම් දෙන දැදුරු ඔය ජලාශ ව්‍යාපෘතියේ ඉදිකිරීම් අවසන් අධියරේ. වසර අවසානයේදී මංගල දියවර නිකුත් කරන්නටත් දැදුරු ඔය ජලාශයේ සූදානමින් කෘෂිකාර්මික ජීවනෝපාය ශක්තිමත් කරමින් ගොවි ජනතාවට අවශ්‍ය සියලු පහසුකම් ලබා දීමට රජය පියවරගෙන තිබේ. පවතින වාරි ව්‍යාපෘති සංවර්ධනය කිරීම මෙන්ම නව ව්‍යාපෘති රසක් ආරම්භ කෙරුණේ මෙම අරමුණ යථාවත් කරමිනි. මීටර 2400ක දිගින් යුක්ත බැම්මකින් දැදුරෝය හරස් කරමින් ඉදිවන ජලාශ ව්‍යාපෘතිය ඉදිකිරීමද 80%කින් පමණ මේවන විට නිම කර තිබේ. වාරිමාර්ග අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ සිදුවන එහි ප්‍රගතිය පිළිබඳ සොයා බැලීමට අමාත්‍ය නිමල් සිරිපාද සිල්වා මහතා ව්‍යාපෘති බිමේ සංචාරයකට සහභාගී විය. මෙය ජාතික වශයෙන් අපට ඉතාම වැදගත් වූ ව්‍යාපෘතියක්. අතිගරු ජනාධිපතිතුමාගේ මහින්ද චින්තන ඉදිරි දැක්ම යටතේ වයඹට ජලය යන සංකල්පය යථාර්ථයක් බවට පත්කිරීම සඳහා සුවිශේෂ දායකත්වයක් මෙම ව්‍යාපෘතිය තුළින් ලැබෙනවා ඇති. ඒ නිසා වයඹ ජනතාව කාලාන්තරයක් තිස්සේ දැකපු සිහිනයක් සැබෑවීමට දැන් ඉතාමත්ම ආසන්නයි. අපි සැලසුම් කරලා තියෙනවා අගෝස්තු මාසයේදී මේ ව්‍යාපෘතියේ ජලය පිරවීමට. එතකොට නොවැම්බර් මාසයේ වෙනකොට අපට ජලය මුදා හැරීමට පුළුවන් වෙයි.
කුමරු අක්කර 30000ක් අස්වැදිය හැකි දෙදරුවය ජලාශ ව්‍යාපෘතියෙන් පවුල් 5000කට වැඩි පිරිසකගේ පානීය ජල ගැටලුවටද විසඳුම් ලැබේ. දෙදරුවය ජලාශ ව්‍යාපෘතියට වැය කරන මුදල රුපියල් මිලියන 6200කි. දිගින් කිලෝමීටර 44කින් යුත් වම් ඇල සහ කිලෝමීටර 33කින් යුත් දකුණු ඇල ව්‍යාපෘතිය තුලින් ජලය බෙදා හැරීම සිදු කෙරේ. විදුලි පද්ධතියට මෙගාවොට් 1.5ක දායකත්වයක් ලබා දෙන ජලාශය ඉදිකිරීම සියල්ල සිදුවන්නේ දේශීය ඉංජිනේරුවරුන්ගේ දායකත්වයෙනි. එළඹෙන නොවැම්බර් මාසයේ මංගල දියවර නිකුත් කිරීමත් සමග මේ දැදුරුවය ජලාශ ව්‍යාපෘතිය නිසාවෙන් අක්කර 30000කට ආසන්න ප්‍රමාණයක් වගා කරන්නට හැකියාව ලැබෙනවා. එය වයඹ ජනතාවගේ ඉදිරි අනාගතයට මහත් රුකුලක් වේවි. මම කැලුම් ගුණතිලක. කච්චතිය දූපතේ වාර්ෂික මංගල්‍ය උත්කර්ෂවත්ව පැවැත්වීමට සියලු කටයුතු සූදානම්. ඉන්දියාවෙන් පැමිණෙන බැතිමතුන්ට පහසුකම් සැලසීමටත් පියවර. යාපන අර්ධද්වීපයේ ඩෙල්ෆ් දූපතට ආසන්නයේ පිහිටි කච්චතිය දූපතේ වාර්ෂික මංගල්‍ය ලබන 23 වනදා සිට 25 වනදා දක්වා පැවැත්වේ. ශ්‍රී ලාංකික බැතිමතුන් මෙන්ම දකුණු ඉන්දියා බැතිමතුන්ද එකට එක්ව මෙම මංගල්‍ය සැමරීම විශේෂත්වයකි. පසුගිය වසරේ පැවති මංගල්‍යයට ඉන්දියා බැතිමතුන් 5000කට අධික පිරිසක් සහභාගී වූ අතර මෙවර මංගල්‍යයට දසදහසකට ආසන්න බැතිමතුන් පිරිසක් සහභාගී වීමට නියමිතයි. එම පිරිසට අවශ්‍ය සියලු පහසුකම් සැලසීමට පියවරගෙන ඇති බව උතුරු පළාත් ආණ්ඩුකාර ජී.ඒ. චන්ද්‍රසිරි මහතා පවසයි. ඒ සඳහා නාවික හමුදාවේ පූර්ණ සහය ලැබී තිබේ. පහසුකම් සැලසීම ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වෙන ශ්‍රී ලාංකික බැතිමතුන්ගේ පහසුව සඳහා විශේෂ බෝට්ටු සේවාවක් ක්‍රියාත්මක කිරීමටද එහිදී තීරණය විය. ඉසව් රසකින් තම ශක්තිය පෙන්වූ ශ්‍රී ලාංකික කතුන් ක්‍රිකට් ක්‍රීඩාවේ තම අනසක පතුරුවා අවසන්. ශ්‍රී ලංකා ක්‍රිකට් ශූරයන් ලෝක කුසලාන තරගාවලිය තුළ දැක් වූ දක්ෂතා සමග ඔවුන් පිළිබඳ සියලු දෙනාගේම අවධානය යොමු වුණා. එම ජයග්‍රහී මගේ නොසැලෙන නායකත්වය ශශිකලා සිරිවර්ධන පිළිබඳ කෙටි සටහනක් දැන්. රාජකීය ජනාධිපති විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ශශිකලා දේදුණු සිරිවර්ධන කුඩා කල සිටම ක්‍රිකට් ක්‍රීඩාවට දැක් වූ දැඩි ඇල්ම නිසාම ඇය වයස අවුරුදු 12 දී පමණ පාලිංක ක්‍රීඩා සමාජයේ කාන්තා කණ්ඩායම නියෝජනය කිරීමේ වාසිය උදා කරගත්තාය. ශ්‍රී ලංකා ජාතික කාන්තා කණ්ඩායම නියෝජනය කිරීමට ඇයට අවස්ථාව ලැබුණේ 2003 වසරේදී. එතැන් සිට ඇයගේ නොසැලෙන ශක්තියත් දැඩි කැපවීමත් හේතුවෙන්ම 2005 වසරේ නායකත්වයේ බහර දුර වගකීමද ඇයට පැවරිණා. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමක් ප්‍රථම වරට එංගලන්ත කණ්ඩායමක් පරාජයට පත් කළේද ශශිකලා සිරිවර්ධනගේ නායකත්වයේ යටතේයි. කුඩා කාලේ නම් අපි අධ්‍යාපනයට යොමු කරලා ඉතින් වෙන අංශයක් කරා තමයි යන්න බලාපොරොත්තු වුණේ. අවුරුදු 8 ඉතර ඉඳලා වගේ මෙයා ඒ ඉස්සරහා අයියගේ යාළුවෙක් නිතරම ක්‍රිකට් සෙල්ලම් කරා. ශශිකලාගේ තාත්තගේ යාළුවෙක් දැක්කල දවසක් එයාව පාලින් ක්ලබ් එකට මේ යොමු කළා. අපි කවදාවත්ම හිතුවේ නැහැ ඉතින් අද මේ වගේ තැනකට මගේ දුව පැමිණේ කියලා. කුඩා කාලේ පටන් ක්‍රීඩාවට බොහොම දස්කම් පෑව. ඒ කාලේ මෙයා පොඩි වැඩි නැන්දා යාට හෙක් ගියරයක් තිබුණේ නැහැ. නහයට වැදුණා බෝලයක්. නහය එතෙන් දි කැඩලා හොගා වේගලුවා. ඒ වෙලේ එක්කගෙන ගියා හොස්පිටල් එකට. මෙයා යන්නම් බෑ කියලා ආපහු ග්‍රවුන්ඩ් එකට එන්න ඕනේ කිව්වා. මං හිතුවේ මෙතනින් එයා ක්‍රීඩාව ඉවරයි කියලා. ආපහු ග්‍රවුන්ඩ් එකට ගිහිල්ලා සෙල්ලම් කරන්න ඉල්ලුවා කවුරුත් ඉඩ දුන්නේ නැහැ. පස්සේ මැච් එක ඉවර වෙනකම් බලාගෙන හිටියා. එයා මේ ටීම් එකට සිලෙක්ට් වෙච්ච දවසේ ඉඳන් මුලින්ම තැන දුන්නේ ක්‍රිකට් වලට තමයි. ඒ හන්දම එයාට ගෙදර ගොඩක් දේවල් මිස් වෙලා තියෙනවා. මේ තියන්නේ මගේ අක්කා ෆස්ට් ටයිම් ඉන්ටර්නැෂනල් මැච් එකදී හයක් ගහපු බැට් එක. ඒ වගේම මේ තියන්නේ එයා ෆස්ට් ටයිම් වර්ල්ඩ් කප් මැච් එකදී 50 ගහපු බැට් එක. එයා 50 ගහලා ඉවරච්ච ගමන් මේ බැට් එක දෙකට ගන්නා. මේ තරම් හොඳට එයා ඉනිං එක ප්ලේ කරලා තිබ්බා. මගේ අක්කා දි ඉන්න තැන ගැන හිතුවා මට ගොඩක් සතුටුයි. එයා මගේ අක්කා වීම මට ගොඩක් ඇත්තටම ලොකු ආඩම්බරයක්. ලෝක කුසලානේ ජය පරාජය කුමක් වුවත් කාන්තා ක්‍රීඩිකාවන් ශ්‍රී ලංකේය ක්‍රිකට් දිවිය ආලෝකවත් කිරීමට ඇරඹු මේ පියවර පරිපූර්ණ කිරීමට දායකත්වය ලබා දීම ක්‍රිකට් ක්‍රීඩාවේ නියුතු වන් ගේමෙන්ම අප සියලු දෙනාගේම වගකීම වන්නේය. ජාතීන් අතර සමගිය වර්ධනය කරන බහුසංස්කෘතික ප්‍රසංගය මෙවරත් ඕස්ට්‍රේලියාවේදී.
श्रीलंक अनन्यताव लोवट कियाप सांस्कृतिक अंगवलट इहलम प्रतिचार ऑस्ट्रेलिया राज्य वार्षिक व संविधान करने मेम प्रसंग मेवरत अति विशाल पिरसक सहभागी वी सिटियह बहुवार्गिक रटाक्वन ऑस्ट्रेलिया जीवात्न सियलु जनकोटा सतर सामगिय सहजीवन मेन्म सहोदरत्व वर्धने किरीमे अरमुनीन प्रसंगय संविधान करतिबीम विशेषत्वेकी ए रटवल्ट आवेनिको सांस्कृतिकांग संदर्शनेट एक्किरीमटद पियवरगिन तिबिना कैनबरा अनुवरदी पवति मेम प्रसंगय देश विदेश माध्यवल पससुमट लक्विय मेवरामिन पासु विदेश पुवत बलापुरत्तु वन्ना।